දැන් මේ දවස්වල ආණ්ඩුව පැත්තෙන් ප්ලාන් කරපු නිවුස් එකක් යනවා, ජනාධිපතිවරයාගේ දුරකාලය තව අවුරුද්දක් දික් කරගන්න පුළුවන් කියලා ඉවරලා. අපි පැහැදිලිවම කියන්න ඕන 77 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අවුරුදු 6ක් තිබ්බා. හැබැයි 2015 දී යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5කට අඩු කරලා තිබ්බා. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙනකොට 19 වෙනි සංශෝධනය අවිල්ල තිබ්බේ නැහැ. එතකොට එතුමා පත් වුණේ අවුරුදු 6කට. එතුමා පත් වුණයින් පස්සේ ආපු 19 න් ඒක පහ කරාම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් 6ක් ඉන්න බැරි වුණා, 5යි ඉන්න පුළුවන් වුණේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ අවුරුදු 5ක කාලයක් සඳහා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැරීට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නේ ගෝඨාභය පත් වෙච්ච අවුරුදු 5 ඉතුරු කාල සීමාව සඳහා පමණයි. ඒ නිසා කිසිම හේතුවකින් එයාට අවුරුදු 6ක් ඉන්න බෑ. අනිත් එක මේ ජනමත විචාරණ තියෙනවා කියලා ඉවරලා මයින් ගේම් ගහනවා ආණ්ඩුවෙන්. කන්ෆියුස් තීරණේ මෙදෙන්නේ. හරිද? ජනමත විචාරණයකට යන්න කලින් 3/2ක් ගන්න ඕන පාර්ලිමේන්තුව. ආණ්ඩුවට කොහෙද 3/2ක් තියෙන්නේ? මේ ආණ්ඩුවට 3/2ක් නැහැ. ඉතින් ඒ නිසා පැහැදිලිවම ලබන මාසේ 16 වෙනිදායින් පස්සේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලැබෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ආණ්ඩුවේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙමෙයි. ඒ වගේම ඔක්තෝබර් මාසේ 16ත් සැප්තැම්බර් මාසේ 16ත් අතර දවසක අනිවාර්යයෙන්ම මැතිවරණය පැවැත්වෙන්නට නියමිතයි, නියමිත පරිදි. ඉතින් ඒ නිසා මේ කන්ෆියුස් තීරි ගහලා කල්පනා කර කර ඉඳලා දෙලොවක් අතර තනි වෙලා ඉන්න ආණ්ඩුවේ ඔය තීරේ හරියන්නේ නැහැ. දැන් අත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කල්පනා කර කර ඉන්නේ ඉල්ලනවද නැද්ද, ඉල්ලනවද නැද්ද, ඉල්ලනවද නැද්ද කියලා ඉවරලානේ. මොකද හේතුව එතුමාට පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඡන්ද ඉල්ලුවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව අතහැරලා මේ අනිත් පක්ෂය එකතු කරගෙන ඡන්ද ගත්තොත් සිංහල ඡන්ද ලැබෙන්නේ නැහැ. එතකොට මම දන්න විදියට නම් ජනාධිපතිතුමා ඡන්ද පරදින්න නම් ඉල්ලන්නේ නැහැ. 2005 මැතිවරණ පරාජයෙන් පස්සේ එතුමා මැතිවරණයට ජනාධිපතිවරණයට ඉල්ලන එක අතහැරියා. 2010 අර වහිනකොට මේ අකුණු ගහනකොට ඇලවංගු දානවා වගේ කෙනෙක්ව එනලා දැම්මා. 2015 තව කෙනෙක්ගේ පිටේ නැගලා මේ අගමැතිකම ගත්තා. මොකද හේතුව එවලේ වාතාවරණය හැදිලා තිබ්බත් එතුමා ඉල්ලුවොත් දිනන්න නැති බව සමීක්ෂණ වාර්තාවලින් පෙන්වුවම එතුමා ඉල්ලුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇත්ත වශයෙන්ම එතුමා කරන්නේ අන්තිම දවස දක්වාම බලය උපරිම ලෙස විඳීම සඳහා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ඔහුගේ අනක්‍රියාත්මක කරන පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහා වූ මයින් ගේම් එකක් තමයි කරන්නේ. අනිත් එක එතුමා ඉල්ලනවද නැද්ද කියලා කියන්නෙත් නැහැ. එතකොට එතුමා තව තව කට්ටියට ආරාධනා කරනවා. ඒ අයට ආරාධනා කරන්නේ සන්ධානයකටද පක්ෂයකටද කියලා ඉවරලා එතුමා කියන්නෙත් නැහැ. එතකොට ඒ අයත් කල්පනා කරනවා මේ ගිහිල් ඉවරලා මෙයා ඉල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ? ඉල්ලලා පැරදුනොත් Tamanට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔහුත් එක කවුරුත් එකතු වෙන්නෙත් නැහැ. හැබැයි අර පොහොට්ටු ඇතුළේ ඉන්න කැඩිලා ඉන්න අනාථ කණ්ඩායම් කීපයකට එතුමා එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කවර ආකාරයේ තත්වයක් නිර්මාණය වුණත් ඔහුට දිනන්න බැරි නම් ඔහු ඉල්ලන්නේ නැහැ කියන එක තමයි පැහැදිලිව කියන්න ඕනේ. ඒ එක්කම තේතුමා වටේ ඉන්න අය තව කැම්පේන් කරනවා, තව අවස්ථාවක් දෙන්න ඕන, තව අවස්ථාවක් දෙන්න ඕන කියලා. මොකටද තව අවස්ථාවක් දෙන්නේ? දැන් කියනවනේ ටීවී එකට ඇවිල්ලා ඒගොල්ලන් කියනවා මේ පොලිම නැහැ, කරන්ට් කපන්නේ නැහැ, රට ආර්ථික වශයෙන් හරි ට්‍රක් එකකට දාලා කියලා ඉවරලා. දැන් පොලිම නැහැ, බඩු ගන්න සල්ලි නැහැ, කඩේ බඩු තිබ්බට මිනිස්සුන්ට සල්ලි නැහැ, ෂෙඩ් එකේ තෙල් තිබ්බට ෆුල් ටැංක් ගන්න සල්ලි නැහැ, කරන්ට් මේ කපන්න නැති වුණාට ගෙවල් 110 කරන්ට් එක කපලා. ඒකත් පැත්තකින් තියමුකෝ. ජනාධිපතිතුමා මේ රට බාරගන්නේ ගෝඨාභය පැනල ගියයින් පස්සේ අපේ සම්පූර්ණ ණය බර තිබ්බේ ඩොලර් මිලියන 83000යි, ඩොලර් බිලියන 83යි. දැන් මේ වෙනකොට අලුත්ම මහ බැංකු වාර්තා අනුව අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මිලියන 17000කින් ඩොලර් මිලියන 17000කින් ණය බර වැඩි වෙලා තියෙනවා. අපි ජාත්‍යන්තර ස්වෛරීත්වර මේ බැඳුම් කරවල පොලිය ගෙවන්නෙත් නැහැ, බයිලටරල් ලෝන් වල පොලිය ගෙවන්නත් නැහැ. ඒ කියන්නේ රටවල් අතර තියෙන ඒවයි පොලිය ගෙවන්නත් නැහැ. යම්කිසි සුළු පොලිය ප්‍රමාණයක් ගෙවනවා මේ ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්තු මේ ණය සඳහා. ඒ නිසා ලබන අවුරුද්දේ ඉඳලා ස්වෛරීත්ව බැඳුම් කරවල ණය පොලිය ගෙවන්න ගත්තාම, ඒ වගේම රටවල් අතර ගත්තු ණයවල ණය පොලිය ගෙවන්න ගන්නකොට අපේ ආදායම අපනයනයෙන් හෝ අපනයනයෙන් සහ
ඍජු විදේශ ආයෝජන වලින් වැඩි කරන්න කිසිම පියවරක් අරගෙන නැහැ. එතකොට මේ ණය ගෙවන්න ගත්තම අනිවාර්යයෙන්ම තව බදු වැඩි කරන මෙතුමා. තව බදු ගන්නද තබාරක් අවස්ථාව දෙන්න කියන්නේ. ජනතාව බලාපොරොත්තු වෙන තියෙන බදු ප්‍රමාණයත් අඩු කරලා බඩු මිල අඩු වෙන මේ යථාර්ථයක්. එහෙම එවැනි තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම තියෙද්දි අලුත් ආදායම් මාර්ග, ඩොලර් ආදායම් මාර්ග හොයන්න නැතුව ණය ගෙවන්න පටන් ගත්තාම තව බදු වැඩි කිරීම සඳහා අවස්ථාව දෙන්න කියලා කියන්නේ. එතකොට තව ණය ගනීවි. මේ අපි බංකොලොත් උනේත් ණය අරගෙන. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ aran තියෙන ඩොලර් බිලියන 4යි. රණසිංහ ප්‍රේමදාසගේ කාලේ aran තියෙන ඩොලර් බිලියන 1.7යි. ඩී.බී. විජේතුංග මැතිතුමා aran තියෙන ඩොලර් බිලියන 1යි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය aran තියෙන්නේ ඩොලර් බිලියන 3.1යි. ඔක්කොම එකතු කරා ඩොලර් බිලියන 9.8යි. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ aran තියෙන ඩොලර් බිලියන 31ක්. එතකොට ඒ ණය ගෙවා ගන්න බැරුව සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව aran තියෙන ඩොලර් බිලියන 11ක්. ඉතුරු ටික ඔක්කොම පොලී තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වාහනයක පැච් එකක් ගියහම ටයර් එක මාරු කරන්නේ නැහනේ. පැච් එක හදන එක තමයි කරන්නේ. එතුමා මොකද්ද කරන්නේ? ආර්ථිකය හදන්න නැතුව මේ ණය අරගෙන ණය අරගෙන ණය කන්ද වර්ධනය කරනවා. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ කිසිම ශාස්ත්‍රයක් ගැන සැලසුමක් නැහනේ. නිකන් ඔහේ සීන ලෝකවල ඉන්නවා වගේ කරන. දැන් අධ්‍යාපනය ගැන මොකද්ද කරලා තියෙන්නේ? අධ්‍යාපනය ගැන මොකද්ද කරලා තියෙන්නේ? මොකොත් කරලා නැහැ. අධ්‍යාපන ඇමතිවරයාට පුළුවන් මේ ලියුම්නිකුත් කරන්න, මේ ජාතික පාසල් වලට ළමයි දාන්න. හරිද? වෙන මොකක් හරි පියවරක් අරන් තියෙනවද? දැන් අපි සක්වල වැඩසටහන යන්ත්‍රයේ සුහුරුපන්ති කාමර ලබා දෙද්දී ඒක හාස්‍යයට ලක් කරමින් ආණ්ඩුව අඩුම ගානේ ජාත්‍යන්තර ආධාර මත හරි එහෙම වැඩසටහනක්වත් ආරම්භ කරලා තියෙනවද? දැන් ස්කැන්ඩිනේවියානු රටවල් වල තියෙනවා පෞද්ගලික අධ්‍යාපන තියෙනවා. එතකොට ඒවායේ තියෙන නීතියක් ඔවුන් ලබන ලාභයෙන් කොටසක් දිනුවමින් පවතින රටවල් වලට ලබා දෙන්න ඕන කියලා. එතකොට ඒ රටවල් වල ඉන්න ලංකාවේ ජනතාවගේ බදුමුදලෙන් ජීවත් වෙන තානාපති වර්ගයක් ඉන්නවා. අඩුගානේ ඒ තානාපතිතුමන්ලා වදාලා ඒ ස්කැන්ඩිනේවියානු රටවල් වල තියෙන අධ්‍යාපන මේ ආයතනවල ආධාර අරගෙන මේ මොනහරි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවද? එහෙම එකක් නැහැ. ඒ නිසා හැම දෙයක් සම්බන්ධවම මේක තමයි කතාව. දැන් උදාහරණයකට ගිය සතියේ එතුමා මේ කොළොන්නාවට ආවා ගම් වතුර ආපු වෙලාවේ. හරිද? එතකොට ඒ සාකච්ඡාවේදී එතුමා කියනවා ආයේ කොමිටුවක් පත් කරන්න ඕනලු මේ පිළිබඳව සැලසුමක් හදන්න. ඇත්ත වශයෙන්ම එතුමා දන්නේ නැහැ. එතුමා ආගමති කාලේ මම එතුමාගේ ආණ්ඩුවේ මන්ත්‍රී කාලේ මේ එහෙම සැලසුමක් හදලා ඒ සැලසුමෙන් ෆ්ලඩ් ගේට් එක හදලා නාගලගම් වීදියේ පොම්පාකාර හදලා තව පොම්පාකාර දෙකක් තමයි හදන්න බැරි වුණේ ආණ්ඩුව පෙරුණායින් පස්සේ. ඒ බව දන්නේත් නැහැ. ඊළඟට ගිය සතියන්තේ මේ ආණ්ඩුව මේ කොළොන්නාව නගරයේ අලුතෙන් හදනවා කියලා ඉවර වෙලා මේ ගම් වතුරෙන් නැති වෙන්න. පිස්සුනේ. කොළොන්නාවට නගරයක් අවශ්‍යයි. ඒක වෙනම කතාවක්. හරිද? හැබැයි කොළොන්නාව නගරේ කවදාවත් ගම් වතුර යට වෙන්නේ නැහැ. හරිද? කොළොන්නාව නගරය යට වෙන්නේ නැහැ. මොකද පහත් භූමියක් වෙච්ච මේ කොහිලවත්තෙන් වතුර දාන එකට බැම්මක් ගහන එකක් පිරිසියක් වගේ වතුර ගොඩ ගැහෙන මේ බෝධිපටුමකට පොම්පාකාරයක් ගහන එකත් ඒ වගේම කළුපාලම ගාව ඉදි කරපු ෆ්ලඩ් ගේට් එකට වතුර ආවම ඉක්මනට ගඟට පම්ප් කරන්න මේ පොම්පාකාරයක් හදන එකත් ඒ වගේම අනවසර ඉදි කිරීම යම් ප්‍රමාණයක් තියෙනවා ඒවා බලෙන් හරි කඩන එකක් තමයි කළ යුත්තේ. ඒ නිසා මේ එහෙම සිහින ලෝකවලනේ ජීවත් වෙන්නේ. ප්‍රායෝගික යථාර්ථය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියන්න තියෙන්නේ තව දවස් 35ක් විතර යනකොට ජනාධිපතිවරණය එන්නට නියමිතයි. ඕකට මූණ දෙන්න බැරි නම් ඉතින් පැනලා යන්න තමයි තියෙන්නේ. ප්‍රශ්න තියෙනවද? හැබැයි රංගිබණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ දවස් 35යිනේ. රංගේ කොයි කොච්චර කතා කියනද එයාට උත්තර දෙල වැඩක් නැහැ මෙයා. දැන් අර මේ 2025ට අයවැයක් දෙන්නේ නැතුව පුරායන් කරන ඒ සම්බන්ධ දැන් මෙහෙමනේ, අයවැය එන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් මාසේ. එතකොට මේ ජනාධිපතිවරයා ජනාධිපති ධුරේ නැහැ. මේ ප්‍රකාශය කරපු රංජිත් සියඹලා පිටිය ඇමතිතුමා ඒ ඇමති ධුරෙත් නැහැ. අලුත් ආණ්ඩුවක්
අලුත් ජනාධිපති කෙනෙක් අලුත් අමාත්‍ය මණ්ඩලයක්. ඒ අලුත් අමාත්‍ය මණ්ඩලය ගේනවා. දැන් මේ ගොල්ලෝ ජනාධි මේ ආණ්ඩුවේ ඉන්න ඇමැති ඇමතිවරු ජනාධිපතිතුමා වගේම හීන ලෝකවල ජීවත් වෙන්නේ. 2048 වෙනකන් මේගොල්ලෝ බල ඉන්නවා කියලා නේ හිතාගෙන ඉන්නේ. හරිද? ඉතින් ඒ නිසා අලුත් ආණ්ඩුව මේ ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අලුත් ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ඇමති මණ්ඩලයක් පත් කරාම අලුත් අයවැයක් ගෙනෙවි. රටට අයවැය නැතුව දුවන්නේ කොහොමද? දැන් ඒක හරියට දැන් මම දැක්ක ඊයේ ප්‍රවෘත්තියක් දාලා තියෙනවා. දැන් ජනාධිපතිවරයාට වැඩි මේ වෙන් කරපු වැය ශීර්ෂයේ මුදල් මදි වෙලා ඔන්න තව ගේන්න හදනවලු ආණ්ඩුවේ අනිත් ආයතනවල තියෙන සල්ලි වලින් එයාට වීදම් කරන්න මේ අතුරු සම්මත ගිණුමක් වගේද මොකක්ද එකක් ගේන්න යනවලු. හරිද? ඉතින් අයවැයක් නැතුව කොහොමදුනේ අය දැනගන්න එපා වැය කරන්න. එතකොට මේගොල්ලෝ අය දන්නේ නැහැ. ඒ නිසා වැය ගැන කියන්න බෑ. ඒ නිසා තමයි කතා කියන්නේ. ඒ නිසා අලුත් ආණ්ඩුව අලුත් අයවැයක් ගේනවා. අනිවාර්යෙන්ම මහ පොළොවේනේ ඔබතුමන්ලා ජීවත් වෙන්නේ. මහ පොළොවේනේ ජීවත් වෙන්නේ ඔබතුමන්ලා. මේ වෙනකොට මේ ජනාධිපති තරඟයේ ප්‍රධාන තරඟකරුවන් දෙන්න කවුද? සජිත් ප්‍රේමදාස මැතිතුමත් අනුර කුමාර දිසානායක මැතිතුමත්. ඇත්ත කතාව. හරිද? ජනාධිපතිතුමා තරඟේ ඇත්තෙම නැහනේ. හරිද? එතකොට ඒකෙන් දිනන්නේ අපි. එන්නේ අපේ ආණ්ඩුවක්. අපි අලුත් අයවැයක් ගේනවා. ඔතේ එයාට එහෙම අයිති කියන්න අයිතියක් තියෙනවනේ. එයා එහෙම කියන්න එපා. එයා කිව්වොත් එහෙම එයා පරදිනවා කියලා එයාට මේ ඡන්දෙ දෙන්නේ නැහනේ. දැන් 82 දී ජනාධිපතිවරණදී ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුවයි, රෝහණ විජේවීරයි තරං කරද්දිත් ජේ.වී.පී. එකට ඔහොමමම රැල්ලක් තිබ්බා. හරිද? අන්තිමට ජේ.වී.පී. එකට හම්බුනේ රෝහණ විජේවීරට 104.19යි. සාමාන්‍ය මැතිවරණ ජනාධිපතිවරණ ඉවරනකොට ප්‍රතිඵල ප්‍රකාශය පත් කරන තැනට ජනාධිපති අපේක්ෂක ඔක්කොම එනවා. Tamanට ඡන්දෙ දුන්න ජනතාවට ස්තුතිවන්ත වෙන්න. රෝහණ විජේවීර ආවෙත් නැහැ. ලයනල් බෝපකගේ පොතේ තියෙනවා. හරිද? පෙරදිච්ච රෝහණ විජේවීර ඇඳෙන් බස්සන දවස් 3ක්මාරක් ගියා කියලා ඉවර වෙලා. ওই ටික තමයි වෙන්නේ අන්තිමට. කොහොමත් හැමදාම අන්දි අන්දි වල රැස්සින් දිනනකොට ජේ.වී.පී. සෙනඟ තිබ්බනේ. ගණන් කරනකොට පෙට්ටියේ ඡන්ද නැහැ. ඔබතුමාගේ ඉතුරු කැලේ දැක්කේ නෑ නේද? එතුමා කියනවා මමත් මේ මාධ්‍යෙන් දැක්කේ උතුරට එක නීතියක් දකුණට එක නීතියක් බටහිරට එක නීතියක් නැගෙනහිරට එක නීතියක් තියන්න බෑ මුළු රටටම එක නීතියක් වෙන විදියට දෙමළ ජනතාවට සිදුවිය යුතු සාධාරණ අවස්ථා ටික තමයි ලබා දෙන්නේ. හරිද? එතකොට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අපි පළාත් සභාව ඇති කරපු සංකල්පයක් තියෙනවනේ. එතකොට මේ දැන් ප්‍රජා පොලිසිය වගේව දුන්නට ප්‍රශ්නයක් නැහැනේ. පරිසර පොලිසිය වගේව පළාත් සභාවට දුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද ලංකාවේ අධ්‍යාපනයේ ඉස්කෝලවල වලින් විශාල ප්‍රමාණයක් දීලා තියෙන පළාත් සභාවල් වලට. ඉස්පිරිතාල වලින් විශාල ප්‍රමාණයක් දීලා තියෙන පළාත් සභාවල් වලට. එතකොට පළාත් පාලන ආයතන ඔක්කොම තියෙන පළාත් සභාව යටතේ. ඉතින් ඒක තමයි අදහස් වෙන්නේ එකෙන්. එහෙම නැතුව මේ පොලිසිය සම්පූර්ණ බලතල ලබා දෙනවා කියන එක නෙමෙයි. මේක තියෙන විදියට යම් යම් දේවල් එකතු වෙවි. නෑ ප්‍රජා පොලිසිය වගේ එකක් පරිසර පොලිසිය වගේ එකක් දුන්නට ගැටලුවක් නෑ කියන එකයි මගේ පුද්ගලික හැඟීම. මම විශ්වාස කරන්නේ ඒ වගේ එකක්. ඔව් මම එතුමගෙන් ඇහුවේ නෑ තාම මේක ගැන. නෑ නෑ දැන් මෙහෙමනේ උතුරේ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න එපෑ. උතුරේ ජනතාවටත් දකුණේ ජනතාව වගේම අධ්‍යාපනය ලබන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අයිතියක් තියෙනවා. හරිද? රැකියා අවස්ථා නිර්මාණය වීමේ අවස්ථාවක් තියෙන්න ඕන. දැන් වර්තමාන ජනාධිපතිතුමා ඇවිල්ලත් හරිද? දැන් එතුමා නැවත තවත් තරුණ කැරල්ලකටනේ මේ අරාදින්නේ. මොකද දැන් රැකියා රාජ්‍ය ආයතනවල රැකියා දෙන්න බෑ. හැබැයි රැකියා උත්පාදනය වෙන ආර්ථිකයක් හදලත් නැහනේ. විදේශ ආයෝජකයන්ෙත් නැතුව අපනයනය වැඩි කරන්නෙත් නැතුව රැකියා අවස්ථා නිර්මාණය වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා උතුරේ ජනතාවටත් ශ්‍රී ලාංකික පුරවැසියන් හිටියට කොළඹ, මාතර, අනුරාධපුර, නුවර ජනතාව විඳින පහසුකම් භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. ඒක අපි අපේ රටේ ආණ්ඩුවලින් ලබා දුන්නේ නැහැ. අපි UNP ආණ්ඩුවෙන් ලබා දුන්නෙත් නැහැ. පොහොට්ටු ආණ්ඩුවෙන් ලබා දුන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔවුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. අපි ඒ බව පිළිගන්න ඕන. ඔවුන්ට සේ සාධාරණය කරන්න ඕන. මේ රටේ සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, කවුරු වුණත් ශ්‍රී ලාංකික පුරවැසියෝ. එතකොට ශ්‍රී ලාංකික කියන හැටියට රටේ කවර දිසාවක ජීවත් වුණත් ඒ අයිතිය ඔවුන්ට සමසමව ලැබෙන්න ඕන. ඒකයි අපේ අදහස. දැන් ඔබතුමා
ඔව් නෑ 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 සමගි ජන බලවේගය වෙනුවෙන් තමයි එතුමා අදහස් ප්‍රකාශ කරන්නේ. දැන් ඔබතුමා මේ රජයේ මාධ්‍යෙන් වෙන්නේ නැති මේ කන්ෆියුස් තියරි. ඔව් හරිද? කන්ෆියුස් තියරි අදන්න එපා. අර දැන් ස්වාධීන රූපවාහිනිය ගැන මම කියන්නම් සුර අපේ මම මේ නොකිය හිටියේ. මේ ඉන්නේ වැර මම අවිවාද ගැන නොක කතා නොකර ඉන්නේ. මේ ඉන්නේ ස්වාධීන රූපවාහිනියේ සභාපති. මේ ඉන්නේ ලාල්කාන්ත. හරිද? මේ ඉන්නේ ලාල්කාන්ත. ජේවීපී එකේ. හරිද? එතන මේගොල්ලෝ එකතු වෙලා ජනාධිපති කාර්යාලයේ තිරපිටපතක් හදලා තමයි අර ඒකපාර්ශික විවාදයකුත් මේ තිබ්බේ. හරිද? පොඩි 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 මගේ 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 කතාව මමනේ මේ දේශපාලඥයා ඔබතුමා මාධ්‍යවේදියා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් අතර විවාදයක් තියෙනවා නම් අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන පරිදි නිරීක්ෂකයෝ ඉන්න ඕන. අපි කිව්වා නිරීක්ෂකයෝ හැටියට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ වගේම මේ කවුද මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ ගන්න ඕන. එතකොට මේක රජයේ මාධ්‍යක කරන්නේ නැහැ, එක ආයතනයක කරන්නේ නැහැ. සියලු මාධ්‍ය වලට පොදුවේ විවෘත කරලා කොමන් ප්‍රොඩක්ෂන් එකක් කරලා ඒ හැම ඒක ෆීඩ් එක හැම මාධ්‍ය ආයතනකට දෙන්න ඕන. එතකොට මේ ITN එකේ සුදර්ශන ගුණවර්ධනයි ලාල්කාන්තයි එකතු වෙලා ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත කරන ඒවට අපි යන්න ඕනද? හරිද? එතකොට දැන් අනුර ඒකට පැනලා යනවා. දැන් ආර්ථික කමිටුව විවාදෙත් එහෙම කරන්නකෝ ITN එක. පුළුවන් නම් ආර්ථික කමිටුව විවාද කරන්නකෝ. ඒකට එන්නේ නැහැ. දැන් මේ ආර්ථික විවාදේ පටන් ගත්ත දායින් ඉඳලා මම සුනිල් හඳින් නැතුව කිසිම channel එක විවාදයක දකින්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන හරිද? මේ අපි මේ රටේ මහා මාන්න DS සේනානායක මැතිතුමා ඇති කරපු දර්ශනය අනුගමනය කරන පක්ෂයක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙක් ප්‍රකාශයක් මතයක් ප්‍රකාශ කරන්නේ පක්ෂයක් වෙනුවෙන්. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක අපේ ආණ්ඩුවේ ඉන්නකොටත් එතුමා මතයක් ප්‍රකාශ කරන්නේ පක්ෂයක් වෙනුවෙන්. හරිද? එතකොට ඒ සමහර වෙලාවල් තියෙනවා අපි ඇතුලේ සාකච්ඡා කරලා ඉවර වෙලා ඒක කතා කරනවා. සමහර ලාවට ඒ මේ වෙලාව අනුව එතන ප්‍රකාශයක් කරයින් පස්සේ ඒක ඇතුලේ සාකච්ඡා කරනවා. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නයට මම දුන්න උත්තරේ මගේ දැනීම අනුව. හරිද? එතකොට එතුමා ඒක එතුමාට දැන් පක්ෂ නායකයෙක්ට පුද්ගලික මතයක් කියලා එකක් නැහැනේ. පක්ෂ මතයක් තමයි තියෙන්නේ. හරිද? ඒත් මාලිමාවේ මාතර නගර සභාවේ අපේක්ෂකයෙක්. හරිද? ඒත් මාලිමාවේ මාතර නගර සභාවේ අපේක්ෂකයෙක්. මම මේ මේකේ එක්කෙනේ මේ මේකේ ඉන්න එක්කෙනගේ Facebook පිටුවෙන් තමයි ගත්තේ මේක මාර්තු 11 වෙනිදාද කොහෙද තිබ්බ ෆොටෝ එක. හැබැයි මේ ස්වාධීන රූපවාහිනිය මන්දන්න තරමින් නම් ওই විවාදය සිදු කරන්න දෙපාර්ශ්වයෙන්ම සභාපතිතුමා ස්වාධීන රූපවාහිනියේ සභාපති කියන්නේ කවුද? රනිල්ගේ උපදේශකෙක්. එයා කියන විදිහට අපි වැඩ කරන්න ඕනද? හරිද? කවුද ඔය වැඩසටහන මෙහෙවන්නේ? ඒ මාධ්‍යවේදියා කවුද? රාජපක්ෂලායක ඉඳලා හිරේගියෙක් කෙනෙක් නේ. අපි යන්න ඕන ඒ වගේ තැනකට. දැන් මේ වගේ විවාදයක් මෙනකොට ඔබතුමා YouTube එකේ සර්ච් කරලා බලන්න, ඇමරිකාවේ හරි බටහිර රටවල් වල හරි අපක්ෂප එතකොට කිසිදු මාධ්‍ය ආයතනයකට අයිති නැති පුද්ගලයෙක් වැඩසටහන් මෙහෙවන්න එන්න ඕන. හරිද? නිරීක්ෂණ කණ්ඩායම් ඉන්න ඕන, ස්වාධීන මේ වෘත්තීය වේදීන් මේ වගේ කණ්ඩායම්. හරිද? මේ ITN එකකට හෙට රූපවාහිනියත් කරයිනේ. හරි? එහෙම කරන්න බෑ. දැන් මමත් මාධ්‍යකාරයෙක් විදිහට දන්නවා. හරිද? මේක මේ ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොඩක්ෂන් එකක් කරලා ෆීඩ් එක තමයි හැම එකට දෙන්න ඕනේ. දැන් මේක මේ රනිල් වික්‍රමසිංහගේ උපදේශකයි JVP එකේ කට්ටිය එකතු වෙලා මේ සැලසුම් කරලා ලියුමක් ගැහුවා කියලා අපි යනවද එහෙම? එහෙම යන්නේ නැහැ. දැන් ඔබතුමා කියනවා මේ ස්වාධීන රූපවාහිනිය සභාපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝලෙක් කියලා. දැන් ඔබතුමා යහපාල රජේ කියන්නේ. ඔව්. ඒ කාලේ ස්වාධීන රූපවාහිනිය සභාපති හැටියට මහත්තයා. නෑ ඒ කාලේ ස්වාධීන රූපවාහිනිය සභාපතිල කීප දෙනෙක් ඉන්නේ. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශක තමයි හිටියේ. මේ මෙහෙමයි ඔබතුමා නෑ දැන් මෙහෙමයි මම ඔබතුමා එක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔබතුමාගේ රැකියාව සඳහා මේ මාත් එක මේ සටන කරන්නේ. ඒකෙන් මේ සටනෙන් අපි දෙන්නගෙන් ඔයාට දිනන්න බෑ. හරිද? නමුත් ඔබතුමාගේ ආයතනය වෙනුවෙන් ඔබතුමාගේ රැකියාව වෙනුවෙන් ඒක කරන්නේ. දැන් මම කියන්නේ රනිල් මම සරලව මෙච්චරයි මං ඔන්න අන්තිමටම කියන්නම්. මේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදේශක ITN එකේ සභාපති. මේ ඉන්නේ JVP ගේ ලාල්කාන්ත. මේගොල්ලෝ හොඳ මිත්‍රයෝ. එතකොට මේ ජනාධිපති කාර්යාලයේ තිරපිටපත අනුව තමයි ITN එකෙන් මේ විවාදයක් මේව කරන්නේ. එහෙම කරාට අපි යන්නේ නැහැ. මොකද හේතුව අපි කියලා තියෙනවා විවාදයට නිරීක්ෂණ කණ්ඩායම් ඕන. ඒ නිරීක්ෂණ කණ්ඩායම හැටියට අපි යෝජනා කරා
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය. අනිත් එක විවාදයක් රාජ්‍ය නාලිකාවක් කරන්නේ නැහනේ. මේ විවාදය දැන් අත්ත කතාව පුද්ගලික රූපවාහිනී නාලිකාව තමයි වැඩිදර නරඹන්නේ. හරිද? එතකොට මේ රාජ්‍ය නාලිකාව ඒවා පුද්ගලික රූපවාහිනී නාලිකාව හැමෝටම එකට ෆීඩ් එක ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි කරන්න ඕන. හරිද? ඉතින් අනුර කුමාර මහත්තයාගේ ආර්ථික කණ්ඩායම හැංගිලා ඉන්නවා. එන්නේ නැතුව මේ මේ රතු වැලි පැට කොළ වැලි පැට එකතු වෙලා ඩීල් එකක් ගන්නවා. ඉතින් අපි යන්න ඕනේ ඒක මැදට. හරි? බොහොම ස්තුතියි. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.